සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් අපේ YouTube channel එකට ඉතින් අද ලස්සන මේ විදිහට වෙසක් උඩුවක් හදන විදිහ තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඇත්තට මේක පේනට වඩා ඉතාම සරලයි. ලොකු වැඩ ගොඩක් කරන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලම මේකට අපිට ඕන වෙනවා A4 කොලයක්. මේක හතරට නමලා කපා ගන්න ඕනේ කොටස් හතරක් වෙන විදිහට. අපිට මේ වගේ කොළ ඕන වෙනවා. මේකට කොළ 30ක්. කියන්නේ මේ විදිහට කපපු කොළ 30ක්. ඊට පස්සේ මෙන්න මේ විදිහ කාඩ්බෝඩ් කැල්ලක් ඔයාලා හදාගන්න ඕනේ සෙන්ටිමීටර 14.9කටයි සෙන්ටිමීටර 5.10.5කටයි. ඊට පස්සේ මේ කාඩ්බෝඩ් එක මේ කොළේ උඩින් තියලා හරියටම සෙට් වෙන විදිහට තියන්න ඕනේ. මොකද ඒකේ පැති වලට තමයි මුඩු ටික තියෙන්න ඕනේ. ඊට පස්සේ කොළේ නමා ගන්නවා. පාට පේන ඇති. පැති හතර මේ විදිහට නමා ගන්නවා. ඊට පස්සේ හැම කොළයක්ම මේ තියෙන කොළ 30ම මේ විදිහට නමා ගන්නවා. ඊට පස්සේ මම නම් මේකට යෝජනා කරන්නේ තනි පාටින් ගන්න කියලා. එක පාටින් හැදුවා නම් මේක ගොඩක් ලස්සන වෙනවා. මම පාට පාට අරගෙන මට හිතුණා ඒක ටිකක් හරි නැහැ වගේ කියලා. තනි පාට ගත්තා නම් ගොඩක් ලස්සනයි. ඊට පස්සේ මෙන්න මේ කොළ ටික අරගෙන මම පේනන විදිහට මුළු ටික දික් අතර තියෙන මුළු ටික ඔක්කොම එකතු කරන්න. ඊට පස්සේ ඔයාලට පැහැදිලිව පේනවනේ මම කරන විදිහට. ස්ටේපර් එකක් අරගෙන ගහගන්න. හරියට තියෙන්න ඕනේ මුල්ල. තාම සරලයි මේක. මාළුක දෙයක් නෑ කරන්න. හැම කොලයක්ම මේ විදිහට මුල්ලේ මුල්ල සෙට් වෙන මලක් විදිහට ස්ටේපර් ටික ගහගන්න. තවත් මේ විදිහට ලස්සන නිර්මාණ තියෙනවා අපේ YouTube channel එකේ ගිහිල්ලා බලන්න. ඔයාලට අන්තිම කෑල් සෙට් කරනකොට නිකන් මේක රවුමට වගේ තමයි තියෙන. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක දැන් ඊට පස්සේ අනිත් ටික අරගෙන මම මේ තියෙන විදිහට මුළු වලට සෙට් වෙන්න තියා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අර ලොකු මුල්ල, ඒ කියන්නේ ඔයාලට පේනවනේ දික් අතර තියෙන අර අපි කලින් හදපු විදිහට නෙමෙයි, අනිත් අතට තමයි අර මුල්ලට සෙට් වෙන්න තියා ගන්න ඕනේ. මිතරවාට පැහැදිලි කරන්න දෙයක් නෑ. මේ පේන විදිහට කරන්න පුළුවන්. මොනවාරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් අපි අහන්න කමෙන්ට් කරලා. මේක ඇත්තටම ගම් ගන්න ඕන නැති නිසා, ස්ටේපල් කරන්න විතරක් තියෙන නිසා ඇත්තටම ලේසි හදන්න. ආට මේක ස්ටේපර් ගහගෙන යනකොට තේරෙයි මේක නිකන් වක්‍රාකාරව තමයි මේක ස්ටේපර් ගහන්න හැදෙන්නේ. ඒ කියන්නේ රවුමක් වගේ හැදෙන ගතියක් මේ කැමරිකට පේන්නේ තුනට. ඔයාලා හදාගෙන යනකොට ඔයාලට තේරෙයි. ඇතර මේක ඉතාම ලස්සනයි හදාගෙන යනකොට. ඔයාලට පේනවා දැන් මේක වෘත්තයක් වගේ තමයි තියෙන්නේ.
ඔන්න අනිත් පැත්ත ගහපු දෙම තියෙන විදිහ ගොඩක් ලස්සනයි. ඉතින් අපි මේක මේ විදිහටම අයින් කරලා ආපහු තව කොළ ටිකක් ගන්නවා. ඒකෙත් අර විදිහටම තමයි කරන්න ඕනේ මේක වෘත්තාකාර විදිහට ස්ටේපර් ටික ගහ ගන්න. මාර කලින් කියලා දුන්න විදිහටම තමයි. ඔයාලා මේක තනි පාටින් ගන්න ඕන මේට වඩා ලස්සන වෙයි කියලා මම හිතනවා. ගොඩක් කාල යන්නෙත් නෑ මේකට. ඉතින් මේ පොඩි කාලයක් තමයි යන්නේ මේ. ඊට වඩා මේ ගොඩක් ලස්සනයි හදලා ඉවරනාට පස්සේ ඔයාලට පේනවා අපි කලින් හදාගත්ත විදිහටම තවත් භාගයක් රවුම් භාගයක් වෘත්තාකාර භාගයක් හදාලා තියෙන්නේ. ඊට පස්සේ අපි එකක් අරගෙන මොකක් හරි එකක් අරගෙන ඉතුරු කොළ ටිකත් සෙට් කරගන්නවා මේ ඔයාලට පේන විදිහට. හොඳට බලලා කරන්න. පැහැදිලි අර වෘතයට අලවන විදිය. මෙයාට ඔයාට අපැහැදිලිතාවයක් පෙනුන අපි කරගෙන යනකොට ඇත්තටම ආ මේක පටන් ගත්තට පස්සේ මේ කරගෙන යනකර කරගෙන යනකොට මේක රටාව අහු වෙනවා. ඒක නිසා බය නැතුව ලස්සනයි කියලා හිතෙනවා නම් පටන් ගන්න. මේ ආකාරයට හැම මුල්ලකටම දෙකක් සිට් වෙනවා. දැන් මේ පැත්ත මුල්ලටත් අර එහා පැත්තේ වගේ දෙකක් කොළ දෙකක් වෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ලස්සන නිර්මාණ වලට හැමදාම ගේනවා. ඊට පස්සේ ඔයාලට පැහැදිලිව පේනවා ඔය අර අපි දෙවැත්තටම අලෝ ගත්තේ ඒවත් ආපහු ස්ටේපල් කරගන්නවා. එතකොට ලස්සනට නිකන් රවුමක් බෝලයක් වගේ හැදීගෙන එනවා. ඔයාලට පැහැදිලිව තේරෙනවා හදාගෙන යනකොට මේක ඇත්තනම් මේ රටාව අහු වෙන එක නිසා බය නැතුව පටන් ගන්න. මට බැරි වෙයි කියලා හිතන්න එපා. ඔයාලට පුළුවන් මේක පටන් ගන්න. වැඩේ දිගටම කරගෙන යන්න. දැන් මේක ඔයාලට පුළුවන් නයිට් ලෑම්ප් එකක් විදියට පත්තු කරගන්න. ලයිට් එක දාලා ඉතින් අපි අනිත් වෘත භාගය අරගෙන දැන් මේකට සෙට් කරගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට කලින් පේනවා කණින් හදාගත්ත එක අර අපි දැන් හදාගත්ත එක උඩින් මෙහෙම තියලා තිබ්බට පස්සේ අර මුල්ල ගානට සෙට් වෙන වෙලා එතනට. ඉතින් ඒකත් බලලා ආල්ට හරියට ස්ටේපර් කරගන්න දෙන්නේ ලොකු වැඩක් නෑ. තාම සරල වැඩක් තියෙන්නේ. ඔයාලට මේ ටික විතරක් ස්ටේපර් ටික ගහගත්තාම මේක ලස්සනට ඔයාලට පේනවා. අමාරුවක් කියලා හිතන්නත් එපා. මේක ඇත්තටම ඉතාම ලේසි. ආයට මේ ස්ටේපර් ටික ගහන යනකොට එක තැනක් දෙසක් තියන්න මේ අපිට ලයිට් එකක් දාගන්න.
පොඩි කොටසක් තියා ගන්න අපිට ලයිට් එකක් දාලා ඒක ඩිස්ටර්බර් එකක් ගහ ගන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට පෙති ඒක අපිට මේක කරන්න නැතුව පත්තු කරන්නත් පුළුවන් මේව කරුත් ලස්සනයි ඒක නිසා අර අපේ අර නමපු කොටස් දෙකකට අල්ලලා ස්ටෙපර් ගහ ගන්න මුළු රවුමෙම ගහ ගන්න උන් කූඩුවේ මේ විදිහට ලස්සනට හදා ගන්න එතකොට තමයි ඇත්තටම ලයිට් එක දැම්මට පස්සේ අමුතු නිකන් ඒක මලක් වගේ පේනවා ඔයාලට ඒක බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට රවුම අපි හදාගත්තට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ ඉතින් ඔයාලට නූල් කැල්ලකුත් තියලා ස්ටෙපර් එකක් ගහ ගන්න පුළුවන් මේක එල්ල ගන්න පුළුවන් විදිහට ඊට පස්සේ අපි හෝල්ඩර් එකක් ලයිට් එකක් අරගෙන ඉතින් දාලා ස්ටෙපර් එකක් ගහ ගන්නවා වැඩි හිතන්න දෙයක් නැහැ ඊට පස්සේ අපිට ලයිට් ලැම්ප් එක පත්තු කරන්න තමයි තියෙන්නේ බලමු මේක පත්තු කරාට පස්සේ මොනවා වගේද තියෙන්නේ කියලා ඉතින් අපේ වීඩියෝ බලවට බොහොම ස්තුතියි අපේ channel එක subscribe කරලා තියාගන්න තව වීඩියෝ ගොඩක් එනවා channel එකට ආවිල්ලා බලන්න ලස්සන වීඩියෝ බොහොම ස්තුතියි